ಶುಭದವಸಕ್ ಅದತ್ ಅಮರ್ನಾ ಮೆಡಿಸರ್ ಸುವಿಶೇಷ ವೈದ್ಯ ಚನಲಿಗಿ ತವತ್ ಎಕ್ತರ ಸುಲಭ ರೋಗಿ ತತ್ವ ಸಂಬಂಧ ತಮೈ ಅದ ವಿಸ್ತರ ಕರಾನ್ ಇದು ಮೆಮ ರೋಗಿ ತತ್ವ ಬಹು ಉದವಿಯಟ ಅಡುವಡಿ ವಶೇನ್ ತಿಯನ್ನು ಪುಳುವ ಬರಬತಲ್ ರೋಗಿ ತತ್ವ ನೋವೆ ಇದು ಮೇಕ ತೇರುಂ ಕರಂಡ ಗಿಹಮ ಟಿಕಕ್ ಅಮಾರು ಮೊಕದ ಮೇಕಟ ಹರಿ ಹಮ ಸಿಂಹಲ ವಚನ್ಯ ನೆಹೆ ಅಕಡೆ ಇಂಗ್ಲೀಷಿ ವಚನ್ಯ ತಿನಿ ಏಕ ಟಿಕಕ್ ಅಪರಪ್ರಸ ವಚನ್ಯಕ್ ತಿಯನ್ ಇದು ಕೊಹಮ ಉನತ್ ಮೇ ರೋಗ ಲಕ್ಷಣ ವಿಸ್ತರ ಕರ್ನಕೊಟ ಗೊಡಕ್ ಉದವಿಯಟ ತೇರಿ ಮೆನ್ನ ಮೇ ರೋಗಿಯ ಗ್ಯಾನ ತಮೈ ಮೇ ಅದ ಕಥಾ ಕರನ್ನಿ මොකද මේ රෝග ලක්ෂණ බොහෝ උදවියට දින අඩු වැඩි වශයෙන් සමහර උදවිය සුළු වශයෙන් තිබ්බහම ලොකු ප්‍රතිකාරයක් කරගන්න යන්නේ මොන හරි දෙයක් අතුල්ලලා විතර ටිකක් ගාලා නැත්නම් තවල කරලා එහෙම අඩු කරගන්න අවස්ථා තියෙනවා එහෙමත් පුළුවන් සමහර අවස්ථාවලදී නමුත් සමහර උදවිය ඉන්නවා ඉදිනදා කටයුතු කරගන්න බෑ රැකියාව කරගන්න බෑ ගැටලුවක් මතුවෙනවා අන්න එතකොට තමයි බොහෝ දරට වෛද්‍යවරයෙක් ගාවට යන්නේ ප්‍රතිකාර ලබා ගන්න ඉතින් මෙම රෝගී තත්ත්වයන අවබෝධයක් නැති සමහර වෛද්‍යවරු ඉන්නවා අපි දැකලා තියෙනවා විශේෂ විකල්ප ප්‍රතිකාර කරන තමන්ට හිතෙන ඒවා කියනවා මේ රෝගී තත්ත්වය සම්බන්ධව තමන්ට හිතෙන ඒවා එක්ක කියනවා කැල්සියම් බෙදලා තියෙන්නේ දැන් මෙතන ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ නැත්තම් මේ නහරයක් ඉරිලා එක්ක නහරයක් ගැට ගැහිලා මේ වගේ තමන්ට හිතෙන දේවල් විස්තර කරන අවස්ථා තියෙනවා ඉතින් වෛද්‍යවරු වුණාම හැමතිස්සෙම වෛද්‍යවරයන්ගේ දක්ෂතාවය වෙන්න ඕනේ රෝගයක් අඳුනා ගැනීම සහ තමන් ඉගෙනගත්තු විද්‍යාවට අනුකූලව රෝගයක් විස්තර කරන එක මට හිතෙන දේවල් මට විස්තර කරන්න බෑ තමන්ට හිතෙන දේවල් විස්තර කරන්න බෑ රෝගී තත්ත්වවලදී ඒ රෝග විශ්ෂයට එන්න බැයි නම් තමන්ට අපහසු නම් මේ රෝගය අඳුරගන්න තමන් පුළුවන් කෙනෙකුට තමන්ට ඊට වැඩි උඩින් ඉන්න කෙනෙකුට යවන්න ඕනේ ඒකයි සිද්ධ වෙන්නේ නැත්නම් රෝගියාගේ මනසට එක එක අදහස් දාපුවහම සමාජයේ ඉන්න සමහර උදවිය ඒව පිළිගන්නවා පිළි අරගෙන ඒ මතයේම ඉන්නවා අන්තිමට හරි දේ කිව්වට පිළිගන්නේ නැහැ එහෙම අපි දකිනවා හරියටම විශේෂයෙන්ම ලංකාවේ හරි දේ කිව්වට පිළිගන්නේ අර මිත්‍යා මතයේම එල්බිලා ඉන්නවා ඉතින් අද මේ කතා කරන රෝගී තත්ත්වය මේකට ඉංග්‍රීසි වචනයක් තියෙන ඉංග්‍රීසි නෝවේ අවශ්‍යම ප්‍රංශ වචනයක් තියෙන ශබ්ද කරන විදිහ ටිකක් වෙනස් ඉංග්‍රීසියෙන් අකුරු වලින් ලියන විදිහ වෙනස් ශබ්ද කරන විදිහ වෙනස් මේකට කියන්නේ ඩිකවාන්ස් ටීනොසයිනොවයිටිස් කියන රෝගී තත්ත්වය ඩිකවාන්ස් ටීනොසයිනොවයිටිස් ඉතින් මෙහෙම කිව්වම මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ සාමාන්‍ය ජනතාවට ඒක නොතේරුණත් කමන්නේ නැහැ රෝග ලක්ෂණ කියනකොට ළඩේ තේරේ ඉතින් මෙතෙන්දී මොකද්ද සිද්ධ වෙන්නේ මෙම රෝගී තත්ත්වයේ මොකද්ද රෝග ලක්ෂණ මෙතෙන්දී සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ටිකක් එන්නේ මේක අත්වල ඇති වෙයි අත් දෙකේම එන්නත් පුළුවන් එක අතකෙන්වත් පුළුවන් විශේෂයෙන්ම මහපටැඟිල්ල සහ වැණික්කටුව ආශ්‍රිතව තමයි රෝග ලක්ෂණ මතුවෙන්නේ මහපටැඟිල්ල මුල මහපටැඟිල්ල පටන් ගන්න තැන තමයි මේ ප්‍රශ්නේ එන්නේ සහ වැණික්කටුව ඉතින් මහපටැඟිල්ල පටන් ගන්න තැන මොකද්ද සිද්ධ වෙන්නේ ඉදිමුමක් එන්න පුළුවන් පොඩි ඉදිමුම් ගතියක් එන්න පුළුවන් අල්ලනකොට රිදෙන්න පුළුවන් හද කරනකොට රිදෙනවා මේක වැණික්කටුවෙත් වෙන්න පුළුවන් වැණික්කටුව කියලා කියන්නේ මහපටැඟිල්ලට තව පොඩ්ඩක් පහලින් අල්ලපුවාම රිදෙන්න පුළුවන් ඒ වගේම විශේෂයෙන්ම මහපටැඟිල්ලේ චලනයට බාධා කරනවා මහපටැඟිල්ල නමනකොට රිදෙනවා නමනකොට දිගන්නකොට රිදෙනවා මෙරිකල දෙයක් අල්ලගන්න බෑ හොතොටම දැන් රිදි මෙරිකන එකක් ඉන්දියාප මෙරිකන එකක් පොල් මෙරිකන එකක් කරගන්න බෑ අතින් අපි කියනවා ග්‍රිප් එක ගන්නවා කියලා කියන්නේ ග්‍රිප් එක කියන්නේ අතින් අල්ලන එක මොකක් හරි ග්‍රහණය කරගන්න එක අතින් සම්පූර්ණ අත පාවිච්චි කරලා අන්නේ ග්‍රහණය සිද්ධ කරගන්න බෑ මහපටැඟිල්ල රිදෙනවා මහපටැඟිල්ලෙන් බලයක් යොදන්න බෑ ඒ වගේම මැණික්කටුව ගාවින් නමන්න බෑ රිදෙනවා මැණික්කටුව ආශ්‍රිත චලනවලට බලපෑමක් ඇති වෙනවා ඉතින් මහපටැඟිල්ලටත් බලපානවා මැණික්කටුවටත් බලපානවා මේ ඔක්කොම රෝග ලක්ෂණ තියෙන්න පුළුවන් මේ කියපු ඒවා එකක් දෙකක් තියෙන්නත් පුළුවන් ඒ වගේම තවත් තියෙන්න පුළුවන් අපි මේ පින්ච් කරනවා කියලා මහපටැඟිල්ල සහ වෙනත් ඇඟිල්ලකින් යමක් අල්ලනකොට ඇඟිලි තුඩු වලින් අල්ලනකොට අන්න එතකොටත් ඒක කරගන්න බැරි වෙන්න පුළුවන් මහපටැඟිල්ලත් එක්ක සිද්ධ කරනවා. ඒ වගේම සමහර වෙලාවල් වලට රෝගීට තේරෙනවා මහපටැඟිල්ල චලනය කරනකොට අර හිර වෙනවා වගේ ගතියක් මුලින්. හිර වෙලා ආය අතහැරෙනවා වගේ බුරුල් වෙනවා වගේ. ඔන්න වගේ රෝග ලක්ෂණ තමයි මේකට ඇති වෙන්නේ. දැන් ඉතින් ඔය රෝග ලක්ෂණ කිව්වහම හුඟක් අයට මතක් වෙයි මේක මට තියෙනව නේද කියලා. ගොඩක් අයට මතක් වෙයි.
pada bahula rogi tatyak. Namut honda namakne senaga atare prachalita janapriya namakne Dequan's tenosynovitis. Ehema thamai kiyanne. Mema tatya wedipura enawa arudu 50 passe. Namut pasal namutak tiyena. Olama vayasaka enna puluwa. Ita kuda vayase arunaham. Iting wedipura dakinne gahanudawiyata. Gahanudawiye thamai rogi tatya wedipura enne. E wageema garbhani bhavayedith mema tatya enna puluwa. Kuda daruwek inna mawak nam visheshayenma daruwa ihilata oswala gannakota anna etakota mema tatya wedipura athi wenna puluwan kiyala dakwala thiyena. E wageema samahara kreeda nisa me hamathissema atha weda karana atha nemena digerna mahapata gilla nemena digerna weda karana kreeda ema naththam rakiya onnoy tatwaya thiyena nam hamathissema athata ena anna etakota mema tatwaya wedipura enna puluwan. Ithin metendi siddha wena karana mokakda kiyala baluwoth ඔගලන්ට පේනවා මහපැටගිල්ල පිටට නැමුවොත් විශේෂයෙන්ම පිටිපැත්තට මහපැටගිල්ල නමනකොට ඔගලන්ට පේනවා ඇති සමහරට පටි දෙකක් වගේ මහපැටගිල්ලේ දෙපැත්තට වෙන්න බෑඩ්ස් දෙකක් වගේ පේනවා. සමහර අය මේකට නහර කියලා කියන්නේ අතවශ්‍යම නහර නෙවෙයි ලේ යන්නේවට නහර කියන්නේ. මේ පටි දෙකක් වගේ මහපැටගිල්ල චලනය කරනකොට පේනවා විශේෂයෙන් පිටුපසට. මේකට කියන්නේ ටෙන්ඩන්ස් කියලා. ඉතින් මෙන්න මේ ටෙන්ඩන්ස් දෙකේ තමයි මෙම අවුල එන්නේ. මෙම ටෙන්ඩන්ස් දෙක ගමන් කරන්නේ විශේෂයෙන්ම අර කේබල් එකක් යනවා වගේ ෂීට් එකක් හරහා. එතකොට ටෙන්ඩන් ෂීට් එක කියලා එකක් තියෙනවා. මොකද මේ කේබල් එක ගමන් කරනවා වගේ වටේ තියෙන බට කරලා තියෙන පටකය. ඉතින් මේ ටෙන්ඩන් එක සහ අර වටේ තියෙන ෂීට් එක ඒ අතර තියෙන ඝර්ෂණය නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. විශේෂයෙන්ම ඝනවීමක් සිද්ධ වුණොත් අර පටිය වගේ ඒක ආවරණය කරලා තියෙන ඒ ඝනවීමක් එහෙම නැත්නම් ඒක තියෙන ලිහිසි ගතිය ගියොත් මෙන්න මේම තත්වය එනවා. ඒක තමයි මේකට හේතුව රෝගී තත්වයට. ඉතින් මේ රෝගී තත්ය ඇති වෙන්නේ කලින් සඳහන් කරපු යම් යම් හේතු නිසා. හැබැයි සමහරුන්ට කිසිම හේතුවක් නැතුව වුණත් එන්න පුළුවන් කියලා සඳහන තියෙනවා. එතකොට මෙතෙන්දි විස්තර කරන්නේ අර මහපැණිගිල්ලට එන ටෙන්ඩන්ස් දෙක, බන්ධනී දෙක. ප්‍රදාහයට ලක්වීම නිසා මේම තත්වය ඇති වෙනවා කියලා. ඒකට කියන්නේ ඉම්ප්ලිමේෂන් එකක්. ඉතින් මේ බන්ධනී වල ප්‍රදාහයට තමයි අර ටීනොසයිනොවයිටිස් කියන වචනේ දාලා තියෙන ටීනොසයිනොවයිටිස් ඩිකෝන්ස් කියලා කියන්නේ. ඒක විස්තර කරපො කේනා අන්න එහෙමයි ඔය නම වැටිලා තියෙන්නේ. මෙම තත්වය ද්විතීකව වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් විදිහට එන්න පුළුවන්. විශේෂයෙන්ම ආතරයිටිස් කියන රෝගී තත්ත්වවලදී රුමැටොයිඩ් ආතරයිටිස් කියලා තියෙනවා කවුරුත් දන්න. ඒ ප්‍රදාහයන් නැති කරන ආතරයිටිස් වලදී මෙම තත්වය එන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්ට පහරක් වැදුනොත් විතම ඉන්ජරි එකක් සිද්ධ වුණා අන්න එතකොටත් තැල්මක් වුණා අන්න එතකොටත් මේම தත්ත්වය එන්න පුළුවන්. ඒ වගේම ගර්භණී භාවයේදී එන්නේ විශේෂයෙන්ම ගර්භණී භාවයේදී අපි දන්නවා ඒකේ තියෙන ජල ප්‍රමාණය, දියර ප්‍රමාණය වැඩි වෙනවා. ෆ්ලූයිඩ් රිටෙන්ෂන් කියලා කියන්නේ. ඉතින් අන්න එවැනි தත්ත්වයකදී ඇගේ තියෙන ජල ප්‍රමාණය වැඩි වුණොත් පටක තදවීම නිසා මේම தත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේම தත්ත්වය ඇති වුණාම කලින් සඳහන් කළා එදිනෙදා ක්‍රියාකාරකම් කරගන්න බැහැ කියලා. තවත් ප්‍රධානම වෘත්තියක් තියෙනවා මේ සංගීත භාණ්ඩ වාදනය කරන උදවියට මේ තත්ත්වෙ ඉන්න පුළුවන්. සමහර සංගීත භාණ්ඩ වාදනය කරනකොට ඒවා අල්ලන විදිහක් තියෙනවා. සමහර වෙලාවලට මහපැටගිල්ල අතට යම්කිසි බරක් එනවා වැඩිපුර. මේක කාලයක් කරනකොට මේ තත්ත්වෙ ඉන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් මේක සංකූලතාව විදිහට දක්වන්නේ තමට ඉදිනා කටයුතු කරගන්න බැරුව චලන හැකියාව සීමා වීම මහපැටගිල්ල සහ මණික් කටුව. එතකොට රැකියාව කරගන්න බෑ. තමයි වෘත්තිය මේ කටයුතු කරගන්න බෑ. ඉතින් මේක අඳුරගන්නේ කොහොමද? මේ ඩිකෝන්ස් ටීනොසයිනොවයිටිස් කියන්නේ කොහොමද අඳුරගන්නේ? මේක සූසුකම් තියෙන වෛද්‍යරුන්ට අඳුරගන්න පුළුවන්. වෛද්‍යරුන්ට බලලා තීරණය කරන්න පුළුවන් මෙන්න මේ රෝගී තත්ත්වයේද කියලා. විශේෂයෙන්ම මේ තත්ත්වයට වැඩිපුර බෙහෙත් කරන්නේ රුමැටොලොජිස්ට්ලා. රක්ත වාත වේද අංශවලින් තමයි බෙහෙත් කරන්නේ. විශේෂයෙන්ම ආතරයිටිස් වලට බෙහෙත් කරන අංශවලින්. ඒගොල්ලෝ තමයි වැඩිපුර බෙහෙත් කරන්නේ. රුමැටොලොජිස්ට්ලා කියලා තමයි ඒකට බෙහෙත් කරන විශේෂඥ වෛද්‍යරුන්ට කියන්නේ. ඒගොල්ලෝ තමයි මේක හරි නිගමනයට එන්නේ බලලා පරීක්ෂා කරලා. මොකද පරීක්ෂණයක් නැහැ මේක සිද්ධ කරන්න. ලොකු පරීක්ෂණයක් නැහැ. යම් යම් පරීක්ෂණ තියෙනවා උදව් කරගන්න පුළුවන් නැත්තේ. විශේෂම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂණෙන් අපි කියන්නේ ස්කෑන් කරනවා කියලා. ඒකෙන් මේක යම් මට්ටමකට ඒ ප්‍රදාහයක් තියෙනවද කියලා බලන්න පුළුවන් ඇත්ත වශයෙන්ම. නමුත් රෝග ලක්ෂණ වලින් පළපුරුදු වෛද්‍යරුන්ට කියන්න පුළුවන්. ඉතින් ඒකයි මම මුලින්ම කිව්වෙත් මෙමණි රෝගී තත්ත තිබ්බහම සමහර අධ්‍යක්ීම් නොමැති සුසුකම් නොමැති වෛද්‍යවරු සමහර විට තමන්ට හිතෙන ඒවා කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ රෝගී තත්ත්වවලදී. රෝග විනිශ්චයට එන්න ඕනේ.
එක තමයි වෛද්‍යවරයාගේ දක්ෂතාවය. මොකක් හරි දෙයක් කරන එක නෙමෙයි Tamanට හිතෙන දේවල් කියලා. නමුත් වෛද්‍ය විද්‍යාවේදී මේ සියලුම දේවල් රෝගීන්ට විස්තර කර කර ඉන්න බෑ. වෙලාවකුත් නෑ. කිව්වට වැඩකුත් නෑ සමහර අයට. ඉතින් ඒක නිසා වෛද්‍ය විද්‍යාව උනත් විද්‍යාව උනත් තේරුම් ගන්න කොටසක් ඉන්නවා. හැමෝටම හරියන්නේ හැමෝටම තේරුම් කරන්න බෑ. අර ධර්මයේ වගේ තමයි. ඉතින් ගැළපෙන කෙනාට අනුව අධ්‍යාපන මට්ටම අනුව තමයි කියන්න ඕනේ. ඉතින් සමහර අවස්ථාවලදී ඕනට වැඩිය කියන්න ගියොත් එතකොට පිළිගන්නේ නැහැ. එහෙම දේවලුත් තියෙනවා. ඉතින් කොහොම වුණත් මෙම தත්වයට ප්‍රතිකාර මොනවද කියලා බැලුවොත් විශේෂයෙන්ම ප්‍රතිකාර කරන රාශියක් තියෙනවා. සුළු වශයෙන් තියෙනවා නම් Tamanටත් යමන් ප්‍රතිකාර කරගන්න පුළුවන්. මෙතෙන්දී මූලික අරමුණ වෙන්නේ ප්‍රදාහය අඩු කර ගැනීම. අර ඉන්ෆ්ලමේෂන් කියන එක ප්‍රදාහය අඩු කර ගැනීම තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ කර යුත්තේ. ඉතින් නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මේකට යම් වේදනානාශක ලබා දෙන අවස්ථාවල් තියෙනවා. වේදනාවට එහෙම අවස්ථාවල් තියෙනවා. ඒ වගේ මූලිකවම බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වගේන ෆිසියෝതെරපි එවැනි ප්‍රතිකාර ක්‍රම යොදන්න පුළුවන්. වේදනානාශක යොදන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අර කෝටික ස්ටීරොයිඩ්ස් කියලා ස්ටීරොයිඩ්ස් කියන කාණ්ඩයට වැටෙන ඖෂධත් ලබා දෙන අවස්ථා තියෙනවා. ප්‍රදාහය අඩු කරන්න. ඒ අරුණාම ඉන්ජෙක්ෂන්ස් අර ස්ටීරොයිඩ් කියන ඉන්ජෙක්ෂන් එකක් විදිහට අදාළ ස්ථානයට ලබා දෙන්න පුළුවන්. අර ෂීට් එකට අර බන්ධනීවල වටේ තියෙන ෂීට් එක හිර වෙන තැනට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න පුළුවන්. ඒ සිරවීම අඩු කරලා අර කේබල් එකකට තෙල් දැම්මා වගේ ඒ චලනය පහසු කරන්න. ඒක කරන්න ඕනේ පළපුරුදු වෛද්‍යවරු විසින්. මොකද ඉන්ජෙක්ෂන් එක ලබා දෙනකොට සැලකිලිමත් යුතු කරුණු රාශියක් තියෙනවා. ලේ යන නහර බේරලා ඒ අදාළ පටකයට විතරයි මේක ඉන්ජෙක්ෂන් එක ලබා දෙන්න ඕනේ. ඉතින් ඒක සිද්ධ කරන්නේ පළපුරුදු වෛද්‍යවරු. මේක සායනයක සිද්ධ කරන්න පුළුවන්. රෝගියාට සායනයම සිද්ධ කරගෙන ගෙදර ඉවලෙම යන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රතිකාර කරනකොට යම් කාලයක් ඒ චලනය අඩු කරලා ටික කාලයක් රෙස්ට් එකේ ඉන්න අවශ්‍ය වෙනවා. සමහර දෙයට එහෙම ඉන්න බෑ. සමහර දෙවිය වේද පිළ ටිකක් අඩු කරගෙන වේදනාව පිටින්ම වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට සුවයක් ගන්න බෑ. අන්න එතකොට සංකූලතාවලට යන්න රෝගය දීර්ඝ කාලිනව පවතින්න පුළුවන්. ඉතින් යම් ප්‍රතිකාර බොන ඖෂධ එතකොට බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මේ ඉන්ජෙක්ෂන් ප්‍රතිකාර මේ එකකටවත් හරියන්නේ නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා. ශල්‍ය කර්මයක් කරලා අඩු කරන්න පුළුවන්. ඉතා කලාතුරකින් තමයි ශල්‍ය කර්මය සිද්ධ කරන්නේ. වෙනත් ප්‍රතිකාර වගේ බොහෝ අයගේ මේ රෝගී තත්ත්වය සමනය කරගන්න පුළුවන්. සමහර අවස්ථා තියෙනවා තමගේ රැකියාවේ අංශය පවා මාරු කරගන්න වෙනවා. නම් වෘත්තීය විදිහට සමහර සංගීත උපකරණයක් භාවිත කරනවා. එතකොට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වර්තමානයේදී අපි වැඩිපුර දකිනවා කාන්තාවන්ගේ මේ තත්ත්වය වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ යතුරුපැදි භාවිතයේ වැඩි නිසා ඒගොල්ලෝ නිතරම යතුරුපැදිවල ඉන්නවා. ඉතින් අතේ චලන වැඩි අත වශයෙන්ම මහපට ඇගිල්ල චලන වැඩි මහපට ඇගිල්ලට බර එනවා වැඩි. ඉතින් ඒ වෙන හේතුත් තියෙනවා. ඉතින් අද විස්තර කළේ අපි නිතර දකින රෝගී තත්ත්වයක්. නමුත් කවුරුත් මේ නමින් හරියට දන්නේ නැති රෝගී තත්ත්වයක්. සමහර අය මේක සැලකිය යුතු රෝගී තත්ත්වයක් කියලා දන්නේත් නැහැ. ඉතින් කොහොම වුණත් මම හිතන්නේ දැන් පැහැදිලි රෝග ලක්ෂණ සහ රෝගී නම ඩිකෝන්ස් ටිනොසයිනොයිටිස්. ඉතින් අද මම සමුගන්නව අමරණා මෙඩ් සර්විස් විශේෂ වෛද්‍ය චැනල් එකේ. ඔබ නැවත මුණ ගැසුම අලුත් දෙයක් සමග සුබ දවසක් ඔබ සියලු දෙනාට.